එහෙමනම් ඔන්න අදත් අපි මිහිඳුත් එක්ක එකතු වෙලා චිත්‍රයක් අඳින්න හදන්නේ නේද? ඔව් අඳින්න හදන වෙනස් විදිහ එකක් අපි දන්නවා ගෙදර දොරේ හැමදාම ඒ දකින්න කිව දේවල් අපි අඳින්න පටන් අරගත්තා. ඉතින් පුංචි පුංචි දේවල් අපිට අඳින්න පුළුවන්. අඳින හැම එකකම වටිනාකමක් තියෙනවා. ඒ නිසා අපේ YouTube channel එකේ තියෙන ඔක්කොම දේවල් අඳින්න අතහුරු වෙනවා. එතකොට තමන්ට ගෙදර නැත්නම් ඉස්කෝලේ පාසලේට ඕන වෙන සමහර දේවල් අඳින්න තග්ගාල ඔබට හැකියාව තියෙනවා. අපි අඳින්න යනවා ලස්සන හැමදාම ගෙදර තියෙන පාවිච්චි කරන ටෝච් එක. හරිද? හරි. ඒක අඳින්නේ කොහමද? ඉස්සෙල්ලම කරන්නේ මෙන්න මෙහෙම රවුමක් ඇඳ ගන්න මූණත වගේ. ඒකනේ හැබැයි ඒක ඕවල් හැඩයටයි ඇඳ ගන්න. මම අඳින විදිහ බලාගෙන අඳින්න. ඔන්න ඔහොම ඕවල් හැඩයක් අඳින්න ඕනේ. අන්න හරි. ඊට පස්සේ ඕවල් හැඩේ මෙන්න මෙහෙම පොඩි ඒක ටික අමාරුයි පෙළ අසරලයි වගේ තිබුණට ඒ නිසා හරියටම බලාගෙන අඳින්න. ඔය හැඩේ ඔන්න ඔහොම අඳින්න. ඊට පස්සේ තව ටිකක් එහෙන් තව පොඩි ඔහොම රේඛාවක් දාලා තවත් අර වගේ හැඩයක් ඔහොම අඳින්න පුළුවන්. ඔන්න ඊට පස්සේ තමයි ටෝච් එක ඇරෙ මෙහෙම බැටරියට කලින් බැටරි දාන ඒරියා එක ওই විදිහට ඇඳින්න. ඒකත් අපිට අර වගේ රවුම් හැඩයකට ගන්න පුළුවන්. ඔහොම කරලා නේද? ඔන්න හරි. දැන් මෙතනින්වත් අපිට පුළුවන් මේ රවුම් හැඩේ අර ටෝච් එකේ මූණත වගේ කොටස ඔන්න ඔහොම කරලා ඇඳ ගන්න. ඊළඟට මේ බල්බ් එක තියෙන කෑල්ල තියෙන්නේ. බල්බ් එකත් එක්ක මෙහෙම මෙහෙම ඉන්නවා. ඔව් පොඩි පොඩි රේඛා ටික ඔහොම තියෙනවා. ඊට පස්සේ අපිට මේ හැඩේ දිගට ටෝච් එකේ දිගම දිග හැඩයට ඇඳ ගන්න ඕන හරිද? හරි කලබල නැතුව අඳින්න ඕනේ. කොහොම සමාන්තරව අඳින්න ඕනේ. ඇඳට පස්සේ ඔන්න ආයෙ තියෙන පිටිපස්සෙන් අර වගේ රවු හැඩය. ඒකත් පුළුවන් අපිට ඔන්න ඔහොම කරන්න. ඊට පස්සේ මේ හරියෙන් තියෙන තව ස්විච් එකක් නේද? ඔව්. ඔහොම ඇඳ ගන්න පුළුවන්. බලන්නකො. ඔහොම සරලව අපි ඇඳ ගන්න. හරි. මේ වගේ හැඩයක් ඔකට ඇඳ ගන්න පුළුවන් බය නැතුව බොහොම සරලව මේ හැඩේ ඔගොල්ලෝ බලන්න ටෝච් එක සරල හැඩේ අපිට පුළුවන් මේක දැන් ලස්සනට කලර් කරගන්න. හරි නේද? ඔන්න බලන්න ලස්සන ටෝච් එකක් ඇන්ද බලන්නකෝ. මේ බලන්න නේද? මේ වගේ ලස්සන හැඩ තල අඳින්න. ඕගලට බලාගෙන අඳිනේවට ඉස්සරහට විභාගයට ඕ ලෙවල් ඒ ලෙවල් පන්තිවලදී ඕගලට අනිවාර්යයෙන්ම මේ වගේ බලාගෙන අඳින දේවල් එන්න පුළුවන් නේද? ඔව්. හරි. එහෙමනම් ඔන්න අපි අදත් සමු ගන්නවා ඕගොල්ලගේ වැඩසටහනෙන්. අපි තවත් අලුත් මේ වගේ වීඩියෝස් අරන් එන්නම්. සියලු දෙනාටම සුබ දවසක්. බයි.